හැමෝටම සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. අපි වෙනද වගේම ඔයගලන්ගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය කරන හොඳ ඉංග්ලිෂ් වාක්‍ය කීපයක් කියලා දෙන්න තමයි අදත් අපි සූදානම් වෙලා ඉන්නේ. අදත් මම සූදානම් කරගෙන තියෙනවා හොඳ වාක්‍ය කීපයක්. අපි ඉස්සරගෙන් අහලා දැනගමු කොහොමද ඒ වාක්‍යවල ඉංග්‍රීසි තේරුම නියම ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. පළවෙනි වාක්‍ය සර්, කෝසල සිල්වා කියන ගායකයා ගැන ඔයා අහලා ඇති. එයා දැන් විශ්‍රාම ගිහිල්ලා. අපි ඉන්නේ මහරගම, එයාගේ ගේ ඉස්සරහ පිට. හරි. කෝසල සිල්වා කියන ගායකයා ගැන ඔයා අහලා ඇති සර්? ගායකයා සිංගර්, ගායකයා කියන්නේ සිංගර් කියලා. කෝසල සිල්වා කියලා කෝල්ඩ් සිංගර් කෝල් කෝසල සිල්වා. එහෙම ඒක ඇල්ල ගන්න. කෝසල සිල්වා කියන ගායකයා කියන්නේ සිංගර් කෝල්ඩ් CLED කෝල්ඩ් කෝසල සිල්වා කියන්නේ ඒ අර්ථය එනවා. ඔයා අහලා ඇති කියන එක කොහොමද කියන්නේ? ඇහෙනවටයි, ඇහෙනවට කියන්නේ හිය කියන එක. හිය HEAR හිය. ඒකට අතීත කාලේ නම් හර්ඩ්. දැන් කොහොමද මේක ගන්නේ? මේ ඔයා අහලා ඇති. අපි හර්ඩ් එකට මස්ට් හැව් එකතු කරන්න ඕනේ. You must have heard. You must have heard. Must have here නෙමෙයි. Have දාපේ හැටිය වර්තමාන කාලේ දාන්න බෑ. අනිවාර්යෙන්ම here එක heard වෙනවා. අර must කියන එක දැම්මහම ෂුවර් එකට මහල් ඇති වගේ එකක් දෙනවා. ඔව් ෂුවර් එකට වගේ. ඔව්. නැත්නම් ෂුවර් ගතිය අඩු නම් අඩු නම් මේ you might have heard. Might have heard කියලා. You have heard, you might have heard. ඒක ෂුවර් ගතිය පොඩක් අඩුයි. අඩු වෙනවා. මේක පොඩක් ෂුවර් ගතිය වැඩි. මොකද යා ප්‍රසිද්ධ ගායකෙක් වෙන්නේ. You must have heard. You must have heard. Heard. කෙලින්ම සිංගර් කියලා දාන්න. Of a singer. Of a singer. ගැන ගායකෙක් ගැන කියනකොට of වෙන්නත් ඕනේ. නැත්නම් you must have heard singer called Kosala Silva නෙමෙයි. You must have heard of a singer called Kosala Silva. Kosala Silva. එහෙමයි. එයා දැන් විශ්‍රාම ගිහිල්ලා. විශ්‍රාම යනවාට කියන්නේ retired. ඒක මේ 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 මෙතනද කියන්න ඕනේ? he is retired. He is retired now. He is retired now. He is retired now. He is retired now. එයා දැන් විශ්‍රාම ගිහිල්ලා. අපි ඉන්නේ මහරගම, එයාගේ ගෙදර ඉස්සරහ පිට. අපි ඉන්නේ කියන අපි ජීවත් වෙන්නේ. We live. එයාගේ ගෙදර ඉස්සරහ පිට. Opposite his house. OPPOSITE. Opposite කියන්නේ ඉදිරි පිට. Opposite his house. කොහෙද ඉන්නේ? මහරගම. In මහරගම. In මහරගම. ඔය කැල්පින එක කරමු. We live opposite his house in මහරගම. තොරු සම්පූර්ණ වාක්‍ය මෙහෙමයි කියන්නේ. අපි එයාගෙන් අහනවා. දැන් අපි ආදිහ බලලා එයාගෙන් අහනවා මේ මේ you must have heard of a singer called Kosala Silva. He's retired now. We live opposite his house in Margama. Not a park, no? You must have heard of a singer called Kosala Silva. He is retired now. We live opposite his house in Margama. හරි, තව එක වාක්‍යයක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඊට ඉස්සෙල්ලා පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. තාම අපේ channel එකට subscribe නොකරපු viewers-ලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. එතකොට ඔයාලට මේ වගේ හොඳ ඉංග්‍රීසි lesson මගහැරෙන්නේ නැහැ. හරි, ඊළඟ වාක්‍ය. ඒක එච්චර ලොකු වාක්‍යයක් නෙමෙයි සර්. මෙන්න මෙහෙම සඳහන් කරලා තිබ්බා අපිට. ඒක තමයි මේ මොහොතේ මට ඔයාට දෙන්න පුළුවන් හොඳම අවවාදය. ඒක තමයි. That. ඒක කියන්නේ that. මේ මොහොත කියන්නේ at the moment. At the moment. මේ මොහොතේ. මට ඔයාට දෙන්න පුළුවන්. I can give you. මට ඔයාට දෙන්න පුළුවන්. I can give you. ඔන්නෝම කැලෙන් කැල හදාගත්තා නම් මේ වාක්‍ය හරි බලේසි. හොඳම අවවාද. අවවාද කියන්නේ ඇඩ්වයිස්. ADVICE. හොඳම අවවාද. The best advice. The best advice. දැකද මේ පොඩි වාක්‍ය උනාලේ මෙතන කෑලි හතරක් විතර තියෙනවා. පටන් ගන්න ඒක කියලා. That. ඊට පස්සේ දාන්න is කියලා. නැත්තම් ක්‍රියාවක් නෑ මේ වාක්‍ය. That is the best advice I can give you at the moment. At the moment. Again කෙනෙක් මොනවා හරි මගෙන්
ඇල්ලා අහන මොකරි අදහසක් ඇදිස් පොයින්ට් කියල දැම්මොත් හම ඒත් වැරදක් නෑ ඇදිස් පොයින්ට් කියලා කියන්න පුළුව පුළුවන්නේ ගොඩක් ක්‍රම තියෙනවා ති අද අපි අපිට පහස හුගක් ස්පෝකන් ඉංගලිස්සල විධ විධ ක්‍රම තියෙනවා කිය එකටක් වෙනස්සුනාට වැරදින දම්මන් තෝරගන්න ක්‍රම විතරක්ම නෙමේ තියෙන තාව ක්‍රම තියෙනවා එතකොට තැම මේක කියන කෙනෙක් මැන්ගේ අහනවා ම මොනාද කරන්න ඕනේ මේ වෙලා මන්න්න වැටලය මෙන්න මේ පස්සන මේකයි ඔය මනාද කියන්නේ කියන මංයට ඒද අවවාද කියලා අන්තුවට ම මෙන්න මෙහම කියනවා දැරි බෙස් ඇඩ්බයිස් the best advice I can give you at this moment name again that the best advice that is the best advice I can give you at this moment hari godak ara uchcharana ganna kramay thama wedagath meka kohoma deya diya balannone an ne okkoma thama wedagath naththa eka spoken wenna eya diya balana kramayak thiyena ante muni swarupa wenas wennone hari man hidane adath ඔයාලගේ එදිනදා භාවිතයට අවශ්‍ය කරන හොඳ ඉංග්ලිෂ් වාක්‍ය කීපයක් ඔයාලා ඉගෙන ගත්තා. ඔයාලට පුළුවන් ගෙදර ඉන්න ගමන් ඔයාලගේ හොඳම යාළුවෝ දෙතුන් දෙනාත් එක්ක මේ වාක්‍ය කියලා පුරුදු පුහුණු වෙන්න. හොඳම යාළුවා ඉස්සරහා බැරි වෙනවා වගේ නෙමෙයි සමාජෙට ඉස්සලා බැරි වෙන එක ඊට වැඩිය භයානකයි. ඔව්. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ ටීම් එක එකව වෙලා වැඩේ කරන්න. මොකද කීප දෙනෙක් අපිට දන්නලා තිබ්බස දැන් ඒගොල්ලෝ යාළුවෝ කීප දෙනෙක් එක්ක එකව වෙලා ප්‍රැක්ටිස් කරනවා කියලා. ඉතින් හරි කොහොමද වැදගත්ම දේ තමයි මේ බොරු ලැජ්ජාව නැති කරගන්න එක. ඔව්. නැත්තම් ඕක තමයි අපිට ලොකු ප්‍රශ්නේ. මොකද ගොඩක් දෙනෙක් සර් මේ වීඩියෝ බලනවා. නමුත් නිකන් බලන් හිටියා කියලා වැඩකුත් නැහැ. නිකන් බලලා වැඩකුත් නැහැ. ඒ නිසා අපි ඇත්තටම කැමති මොකද අපි ගොඩක් මහන්සි වෙනවා මේ channel එක දිවට කරගන්න. මේක බලනකොට මොකද හොඳක් වෙන්න ඕනේ. ඔව්. ඉතින් අපේ විශ් එකත් ඕගොල්ලෝ හොඳ ඉංග්‍රීසි කතා කරයි කියන එක. ඉතින් මේ වීඩියෝ බලනවා වගේම මේ වාක්‍ය ගෙදරිද්දි පුරුදු පුහුණු වෙන්න අමතක කරන්නත් එපා. ඔයගොල්ලන්ට උපේන ඇති සර් කියලා පෙන්නනවා. කොහොමද කියන්නේ කියලා. සර් කතා කරනකොට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට පේන ඇති අත් දෙක කොහොම තියාගෙන බයෙන් කතා කරන්නේ අත් දෙක මෙහෙට මෙහෙට යනවා. මම මේක ස්පෝකන් ඉන්නේ වැදගත්ම කොනසන්නේ ඒක. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ වාක්‍ය හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි. අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වගේම හොඳ වීඩියෝ එකක් එක්ක අපි තව දවසකින් ඔයගලන්ව හම්බෙන්න හැමෝටම සුබ දවසක්.